මම අංජන සම්පත් අමරසිංහ සමාජාය තරු සංගමේ ජාත්‍යන්තර කටයුතු ලේකම්. අද අපි සමාජවාදී තරු සංගමේ විදියට මේ මොරටුව ප්‍රදේශයේ ඉන්න තරුණ තරුණියන් පොදු ජනතාව එකතු කරගෙන මොරටුව කටුබැද්ද හන්දියේදී අපි මේ විරෝධතා පවත්වනවා. ඔබ දන්නවා මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ පැවතිච්ච රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා දැන් මාස 4කට වඩා වැඩි කාලයක් අපේ රටේ මේ ආණ්ඩුව කරගෙන යනවා. හැබැයි අපි දන්න දේ තමයි අපේ රටේ ජනතාව දන්න දේ තමයි මේ ආණ්ඩුවට මේ පින් ජනාධිපතිට බැරි වෙලා තියෙනවා අපේ රටේ ජනතාවගේ කිසිදු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. අපි දන්නවා අපේ රටේ නංගිලා මල්ලිලා උදේට කන්න නැතුව නැත්නම් රැයට කාලා නැතුව ඉස්කෝලවල ඇද වැටෙනවා. බොහෝ ළමයින් රට පුරාම පාසල් වලට එන්නේ නැහැ. මොකද කන්න විදියක් නැහැ. කන්න විදියක් නැහැ. සමහර ළමයි ඉස්කෝලේ ඇවිල්ලා ලැජ්ජාවෙන් තමන් ගෙනාපු කෑම එක ඇරලා කන්න ලැජ්ජාවෙන් ඉන්නවා. ඒ මොකද අනිත් අයට දකි තමන්ගේ ගෙදරින් මොකද්ද ඒ ගෙනාවේ කියලා. එහෙම පීඩාවක ඉන්නේ අපේ රටේ නංගිලා මල්ලිලා. අපේ අධ්‍යාපනය විනාශ වෙමින් තියෙනවා. අපි දන්නවා හොස්පිටල් වල බෙහෙත් නැති වෙලා තියෙනවා. ගැබිනි මව් කෙනෙක් මේ දරුවෙක් ප්‍රසූත කරන්න හොස්පිටල් එකට යනවා නම් ඒ අවශ්‍ය දේවල් වේදනානාශක සමහර දේවල් අරන් යන්න වෙලා තියෙනවා. වයසක අපේ වැඩිහිටියෝ පුරවැසියෝ බෙහෙත් නැතිකමින් මැරෙන්න වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ අර්බුදය ඇතුලේ අපි තව තවත් පීඩාවට පත් වෙලා තියෙනවා. අද දවසේ වෙද්දී දැන් ආයි ගෑස් නැති වෙලා තියෙනවා. ඇයි අපි අහන්නේ මේ ගෑස් නැති ප්‍රශ්නේ කලින් මේ පාලකව දැක්කේ නැත්තේ? ජනතාවට දැනෙද්දිම ගෑස් නැහැ කියලා එතකොට පාලකයොත් මේක දකින්නේ. අපිට මේ වලින් පේන දේ තමයි මේ කිසිදු ප්‍රශ්නයකට මේ පාලකන්ට උත්තර නැහැ. ඔහේ තමන්ගේ බලය කොහොමද පවත්වාගෙන මේ ඉතුරු කාලේ මේ ආණ්ඩුව ගෙනියන්නේ මේ ජනාධිපතිකම කරන්න කියන එක තමයි ඔවුන්ගේ එකම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ කිසිදු ප්‍රශ්නයක දැනෙන්නේ නැහැ, සංවේදීකමක් නැහැ, හැඟීමක් නැති පාලක ටිකක් තවමත් අපේ රට කරගෙන යනවා. ඒකින්ද අපි කියන්නාවේ විශේෂම ජනතාවට ඕගොල්ලෝ හිතන් හිටියනම් ඕගොල්ලෝ අපේක්ෂාවෙන් හිටියනම් අපේ රට තව මාසෙකින් හරියයි, මාස දෙකකින් හරියයි, මාස හයකින් හරියයි, එක්කෝ අවුරුද්දකින් හරි අඩුම ගානේ තිබිච්ච තැනටවත් මේ පාලක අපේ රට ගෙනත් තියයි කියලා අපි කියනවා. නෑ එහෙම එකක් වෙන්න විදියක් නෑ. එහෙම මේකට කරන්නත් බෑ. මොකද මේ පාලකයෝ කියන්නේ විශේෂම අවුරුදු 77න් පස්සේ අවුරුදු 45ක් මේ විවෘතාර්ථය කරගෙන ආවේ. ඔවුන් දන්නේ එකම එක ක්‍රමයේ තමයි විකුණන් කන ණයට කන ආර්ථිකය තමයි ඔවුන් ආවේ. දැනුත් ඔවුන් ඒකමයි කරමින් තියෙන්නේ. මොකද්ද අපිට පේන වෙනස? ඒකමයි කරමින් තියෙන්නේ. ඒකින්ද අපි දන්නවා රටේ ජනතාවට අපි කියන්නේ මේ අපි විඳින කිසිදු පීඩාවකට ප්‍රශ්නයකට මේ පාලකන්ට උත්තරයක් නැහැ. ඒකින්ද අපි ජනතාවට කියන්නේ මේකට තියෙන උත්තරේ ජනතාව ඔබම තමයි. මේ පාලනය තව දුරටත් මෙහෙම යන්න දීලා බලන් ඉන්න එක මේ අර්බුදයට හුරු වෙලා ඒක දරාගෙන ඉන්න එක නෙමෙයි උත්තරේ. උත්තරේ තියන්නේ ඔව් අපිට ආයිත් පාරට එන්න වෙනවා. මේ රටේ තරුණ තරුණියන්ට අපි කියන්නේ ආයි පාරට එන්න වෙනවා. ඇවිල්ලා අපි බඩු මිල අඩු කරන්න නැත්නම් මේ ප්‍රශ්නවල විසඳුම් දෙන්න, රස්සා දෙන්න, බෙහෙත් දෙන්න කියනක නෙමෙයි දැන් වැඩේ. මේ පාලනය මේ පාලකයන්ට මේ ජනාධිපතිට මේ පාලනය අත්හැරලා ගෙදර යන්න කියන එක වෙන උත්තරයක් නැහැ. ඒකින්ද අපේ රටේ ජනතාවට කියන්නේ තරුණ තරුණියන්ට කියන්නේ දැන් නැවතත් ඔයගොල්ලෝ පාරට එන්න ඕනේ. ඇවිල්ලා මේ බලහත්කාරයෙන් ජනවරමක් නැති විකෘති පාලනයක් වෙච්ච මේ පාලනය ගෙදර යන්න කියලා බලකරන එක තමයි දැන් අපිට තියෙන එකම උත්තරේ. ඊට පස්සේ අපිට තියෙනවා ඕගොල්ලෝ අපි එකතු වෙලා අපිට මේ රට උඩ ගන්න පුළුවන්. අන්නේ ජනවරම සහිත අපේ කැමැත්ත සහිත අපි සම්බන්ධ වෙන නව ජනවරමක් සහිත පාලනයක් පිහිටවලා අපි ඕගොල්ලෝ කවුරුත් එකතු වෙලා අපේ ප්‍රශ්න අපිට තේරෙනවා නම් ඇයි අපිට මේ අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපිට බැරි වෙන්නේ? අපිට පුළුවන්. අන්න ඒකට පෙරමුණ ගන්න කියන පණිවිඩයදී අපි මේ ජනතාවට දෙනවා. මේ පාලකයන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මේ රට හදන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒක හොඳටම පැහැදිලි වෙන්නේ මේ ජනතාව අපි දකින කවුරුවත් මේ ආයතන වල වැඩ කරන අය, රාජ්‍ය සේවකයෝ කවුරුවත් මේ අර්බුදයක් වෙලාවේ වැඩ කරන්න ඕන විදියට වැඩ කරන්නේ නැහැ. මේක පිළිගන්නේ විශ්වාස කරන්නේ. ඒකෙන්ද මේ රට හැදෙන්නේ නැහැ. ඕගොල්ලෝ හදන්න උත්සාහ කරන්නත් එපා. ඕගොල්ලෝ නව ජනවරම ඉඩ දීලා මේ සිංහාසනයෙන් බැහැලා යන්න කියන පණිවිඩය දෙනවා.
එහෙම බැහැලා යන්නේ නැත්නම් අපේ රටේ තරුණ පරම්පරාව පෙරටු කරගෙන මේ ජනතාව පෙරටු කරගෙන අපි ඕගොල්ලෝ gedara යවන බලපෑම දැඩිව තව තවත් කරනවා කියන පණිවිඩය දෙනවා මේ රට පුරා අපි සමාජවාදී දරු සංගමයේ විදිහට ඒකට පියවර ගන්නවා කියන පණිවිඩය මේ අවස්ථාවේ දෙනවා මම ඉරංග ගුණසේකර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක අද අපි මොරටුව කටුබැද්ද මන්සන්දියට අපි ඇවිල්ලා ඉන්නේ විශේෂයෙන්ම මේක නෙමේ ජීවිතේ දා ජීවිතේ වෙනුවෙන් අරකලයට සෙට් වෙන්න කියන්න මේ රටේ තරුණ පරම්පරාවට ඒ වගේම මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සුන්ට අරකලයට සෙට් වෙන්න කියන පණිවිඩය දෙන්න තමයි අපි ආවේ ඔබ දන්නවා රනිල් රාජපක්ෂ රටේ ජනාධිපතිලා මාස 4ක් බාටපත් වෙලා තියෙනවා ඒ මාස 4ක් ඇතුලේ තියෙද්දි මේ ආපු ඉතිහාසය ඇතුලේ අද අපේ නංගිලා මල්ලිලා ඉස්කෝලේ ඇතුලේ කෙහෙල් කඳව් වගේ ඇද වැටෙන්න පටන් අරන් තිනවා අපි විදුහල්පතිවරුන්ගෙන් ඇහුවට පස්සේ අපේ ගුරුවරුන්ගෙන් ඇහුවට පස්සේ එක්ක උදේට කාලා නැහැ එක්ක රෑට කාලා නැහැ මොකද්ද මේ තියෙන්නේ සම්පූර්ණ බඩමුල වැඩි වෙලා තියෙනවා අද බිත්තරයක් මාළු කෑල්ලක් මස් කෑල්ලක් ගන්න තව ටිකක් මෙහෙම යද්දී වුණොත් අනිවාර්යයෙන්ම බැංකු ලෝන් එකක් දාන්න දෙන්න ප්‍රශ්නපත් වෙලා තියෙනවා ඒක නිසා මන්ද පෝෂණය තියෙන ජාතියක් දැන් නිර්මාණය වෙන්න පටන් අරගෙන තියෙන්නේ ඔබ දන්නවා මේ වෙද්දි ඉදිකිරීම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙන්නේ නිසා ලක්ෂ ගණනාවක් තරුණ තරුණියෝ මේක ඇතුලේ වැඩ කරා ඔවුන්ගේ සම්පූර්ණම දැන් රැකියාව විරහිත තත්ත්වයකට පරිවර්තනය වෙලා තියෙන්නේ ඒක නිසා අපේ රටේ තරුණ තරුණියෝ හිතනවා රට ගියොත් හරි කියලා ඒ නිසා පහුගිය කාලේ 6 ලක්ෂ 25000කට වඩා වැඩි ප්‍රමාණයක් පාස්පෝර්ට් අදලා දිනවා හැබැයි 1 ලක්ෂ 25000ක් තමයි වැඩි ප්‍රමාණයකට අඩු ප්‍රමාණයක් තමයි රට යන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකෙත් 74කට විතර වගේ ඉතාම අසුළු සංඛ්‍යාවකට විතරයි විධිමත් වැටුපක් සහිත රැකියාවක් වෙලා තියෙන්නේ ඒක නිසා දැන් අද තරුණ පරම්පරාවට මොකද වෙලා තියෙන්නේ කිසි දෙයක් කරගන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා එයා බයිසිකලයක් ගන්නද එයා වාහනයක් ගන්නද එයා ඉඩමක් ගන්නද ගෙයක් හදන්න සම්පූර්ණම අපේ රටේ කෙල්ල කොල්ලන්ගේ හීන ටික විනාශ කරලා තියෙන මේ රටේ පාලකයෝ ඒක නිසා අපි රනිල් රාජපක්ෂට කියන්නේ ඔයා ෆේල් කියනක තව කියන්න දෙයක් නැහැ ඒක නිසා අපි ඉල්ලන්නේ අපේ ජීවිතේ අපේ රටේ අම්මලගේ තාත්තලගේ ජීවිතේ අපි ඉල්ලන්නේ මේ රටේ අපේ තරුණ තරුණියන්ගේ ජීවිතේ අපි ඉල්ලන්නේ එහෙම ඉල්ලද්දි රනිල් රාජපක්ෂලා දැන් සූදානම් වෙනවා අපි කියන වහම ඵලයන් රනිල් ඔබ ඵලයන් යනවා වගේම නව ජනවර්මකට අවස්ථාව දීපන් පාර්ලිමේන්තු ඉදිරියලා මේ රටේ ඉන්න පාලකයන් මේ රටේ ඉන්න ජනතාවට අලුත් පාලනයක් නිර්මාණය කරන්න. එහෙම කියද්දි රනිල් රාජපක්ෂ පොහොට්ටුවේකට ගැහුවට මදිවට විවස්ථාකට ගැහුවට මදිවට දැන් මැතිවර්ණකට ඒකුත් ගහන්න හදනවා. ඒකට මැතිවර්ණයේ පිළිමද යම් කීර්තියක් තිබිච්ච මහින්ද දේශප්‍රියවත් මාට්ටු කරගෙන මහින්ද දේශප්‍රියවත් මාට්ටු කරගෙන කමිෂන් එකක් හදලා දැන් පළාත් පාලන මැතිවරණේ කල් දාන්න හදනවා. යාට හදිසිය මතක් කළා තිනෝ 8000ක්ලු නියෝජිතයෝ. ඒක නිසා දැන් ඒක අඩු කරන්න ඕනලු. 4000ට ගේන්න ඕනලු. රනිල් බබා යාට දැන් තමයි මතක් කළා තියෙන්නේ මේකද මේ අපේ අපිට මාර ප්‍රශ්නයක් දැන් මේ නියෝජිතයෝ අඩු කරන්න ඕනේ කියලා. ඒක නිසා අපි කියනවා මහින්ද දේශප්‍රිය මහත්තයාට ඔයා යම් කීර්තියක් තිබිච්ච මහත්තයෙක්. ඒ නිසා රනිල්ගේ ගැටවලට ඔයාට අහු වෙන්න ඕනේ නෑ. ඒ නිසා අපි කියනවා ඔයා මේක වහම ඉල්ලා දෙන්න. ඒ වගේම රනිල්දයි මහින්දලට ඒ සියලු දෙනාට අපි කියනවා ඔයාලා ඔය ගැට හරියන්නේ නැහැ. වහාම උඹලා බැහැලා ඵලයන්. ඒ වගේම නව ජනවරකට ඉඩ දීපන් කියන එක තමයි කියන්නේ. මේ රටේ තරුණ පරම්පරාවට කියන්නේ මේ රනිල්ගෙන් මේ රාජපක්ෂලගේ ආණ්ඩුවෙන් මෙලෝ දෙයක් හම් වෙන්නේ නැහැ. ඒක නිසා අපි සටන් කරන්න ඕනේ. නව ජනවරමක් ගන්න වෙන්නේ සටන් කළා. ඒ නිසා මැතිවරණය කියන්නේ උන්ට වාසි, ජනතාවට වාසි. ඒක නිසා සටන් කළා, බලපෑම් කළා. නව ජනවරමක් ගන්න ඕනේ. රනිල් උඹලා මහාම මැතිවරණයක් දීපන්. ඒ වගේම අපි ජනතාවට කියනවා මැතිවරණයක් එකම නව පුරවැසියෙක් නිර්මාණය කරන සටන තියෙනවා. ඒ නිසා අරගලේ විශ්වාස කරන්න, පාර්ට බහින්න. අපි මේ ආරම්භ කරන්නේ අද නොවැම්බර් සහ දෙසැම්බර් කියන මාස තුන රට පුරාම තරුණියොත් ප්‍රගතිශීලී ජනතාවත් සියලු දෙනා එකතු කරගත්ත සටන තමයි එළියට එන්නේ. එක පැත්තකින් නව ජනවරමක්, අනිත් පැත්තෙන් නව පුරවැසියෙක් ගේන්නයි අපි සූනාවන් එන්නේ. ඒ නිසා සියලු දෙනාට අපි කියනවා පොදු සටන් මධ්‍යස්ථානත් එක්ක එකතු වෙන්න, තරුණ තරුණිය එකතු වෙන්න, කාන්තාවන් එකතු වෙන්න, ප්‍රගතිශීලී මිනිස්සු එකතු වෙන්න. සටනට තමයි වෙන එයක් නැහැ. ඒ නිසා එක පැත්තකින් නව ජනවරක් ගන්න ඕනේ, අනිත් පැත්තෙන් නව පුරවැසියෙක් නිර්මාණය කරන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරන්නේ.